අයිබෝන් සැබෑ අයිකෝන් රජුන් හදන මාතර අයිකෝන් පන්තිය ඉකෝන් නයි වෙත ඔයාව අද සාදරයෙන් පිළිගන්නවා. අපේ ඉන්නේ පුතේ ඇත්තරම අපි අලුත්ම ආරම්භකර තමයි යන්න හදන්නේ ඉකෝන් නයි බලන ඔයාලා වෙනුවෙන් අපි උසස් පෙළ විෂය නිර්දේශය තුල තියෙන හතරවන ඒකකය සරලව කියනෝ නම් මේ පාඩමේ නම හැමෝම දන්න කියන විදියට නිෂ්පාදන පිරිවැය කියන පාඩම තමයි අපි ආරම්භ කරන්න තීරණය කරේ. පොදේ වැඩි කතා නැතුව අපි ආරම්භ කරමු. එහෙනම් පළවෙනි ටියුට් එකේ පළවෙනි පිටුව පළවෙනි චැප්ටර් එක. ඒක පළවෙනි මාතෘකාව තමයි පුතේ මොකද්ද නිෂ්පාදනයක් කියන්නේ කියලා. නිෂ්පාදනයක් කියන්නේ කියලා. පුතේ නිෂ්පාදනයක් කියන්නේ එමුලට බෝඩ් එකෙත් වැටේවි පවත්නා තාක්ෂණයේ යටතේ. ඒ කියන්නේ මේ දැනට තියෙන තාක්ෂණයේ යටතේ. දැනට තියෙන තාක්ෂණයේ යටතේ නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත් කියන්නේ එතන පුතේ අපිට දක්වන්න පුළුවන් ඉන්පුට් කියලා නේ. යදෝම් නිෂ්පාදන සම්පත් ඉන්පුට්. ඒවා නිමෝම් බවට, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා නිෂ්පාදනයක් කියලා. එහෙනම් නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට, ඒ කියන්නේ නිමෝම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා නිෂ්පාදනයක් කියලා. මතක තියාගන්න බුලට දාගන්න වචනයක් පවත්නා තාක්ෂණයේ යටතේ. දැන් ඔයාට මේ බෝඩ් එකේ වැට තියෙන රූපය තුලින් පැහැදිලි ඇති යදෝ, ඒ කියන්නේ ඉන්පුට්. මොනවාද පුතේ මේ යදෝම් වෙන්නේ? ඔයා පළවෙනි පාඩම තුල ඉගෙන ගන්න නිෂ්පාදන සම්පත්තික. මොනවද ඒ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන ඔන්නෝය නිෂ්පාදන සම්පත් තමයි අපි ඉන්පුට් හෙවත් යදෝම් විදියට යොදා ගන්න. ඉතින් මේ නිෂ්පාදන සම්පත් යොදාගෙන එහා පැත්තෙන් ඔයාලට පේනවා ඇති නිමෝම් බිහි වෙලා තියෙනවා. නිමෝම් එහෙම නැත්නම් අවුට්පුට් එක ඔයාලට පේනවා භාණ්ඩ හා සේවා. ඉතින් මැදින් තියෙනවා නිෂ්පාදන සිතය කියලා දෙයක්. නිෂ්පාදන සිතය කියන්නේ මොකද්ද කියලා තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඊට කලින් පුතේ ඔය රූපය ඉස්සරහින්, ඔය රූපය ඉස්සරහින් ඔයා මෙන්න මේ වාක්‍යයත් ලියාගන්න. නැතහොත් තවත් අර්ථකථනයක් ලියාගන්න. නැතහොත්, නැතහොත් යදෝම් නිමෝම් බවට, ඒකෙත් මුලට පවත්නා තාක්ෂණය යටතේ කියලා කියනවා නම් හොඳයි. පවත්නා තාක්ෂණය යටතේ යදෝම් නිමෝම් බවට, යදෝම් නිමෝම් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි. පත් කිරීමේ ක්‍රියාවලියයි. දැන් අපි කතා කරන්න යමු මොකද්ද මේ නිෂ්පාදන ශ්‍රිතයක් කියන්නේ කියලා. ඔන්න ඔයාට ටියුට් එකේ දාලා තියෙන නිෂ්පාදන සිතේ කියන්නේ මොකද්ද කියලා. පළවෙනි පේළිය යනු තාක්ෂණය නොවෙනස්ව පවතිනවා. තාක්ෂණය වෙනස් වෙන්නේ නැත්තම් නේ. දැනට තියෙන තාක්ෂණයෙන් නේ පුතේ අපි ඕනම දෙයක් සලකා බලන්නේ. තාක්ෂණය වෙනස් වෙන ගමන් නේ ඔක්කොම ටික වෙනස් වෙනවා. එහෙනම් පවත්නා තාක්ෂණය යටතේ හරියට අපි අර නිෂ්පාදන හැකියා මායිමක් අඳින්නේ. මතකයිනේ නිෂ්පාදන හැකියා මායිමක් අඳිනකොට ඒ උපකල්පනේ අපි අරගන්න. එහෙනම් පවත්නා තාක්ෂණය නොවෙනස්ස පවතිනම් යදෝම් හා නිමෝම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවයයි. මොකද්ද පුතේ නිෂ්පාදන සිතයක් කියලා කියන්නේ? යදෝම් හා නිමෝම් අතර පවත්නා, යදෝම් හා නිමෝම් අතර පවත්නා මොකද්ද පුතේ? තාක්ෂණික සම්බන්ධතාවයයි. මේ දෙන්න අතර පවත්නා, මේ දෙන්න අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවයක් අපි කියනවා. තාක්ෂණික සම්බන්ධතාවය. හරි, මුලට දානවා තාක්ෂණය නොවෙනස්ස පවතියයි නේ. නැත්තම් තාක්ෂණය ස්ථාවරව නැත්තම් නොවෙනස්ස පවතී නම් නේ, තාක්ෂණය ස්ථාවරව තියෙනව නම් යදෝම් හා නිමෝම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම මැෂින් එකක් තියෙනවා. හරි, නිකන් අපි මේ සරල වශයෙන් මේක ඔළුවට දාගෙන බලන්නේ. මේකට අපි හිතමු පිටි, පිටි කිලෝ එකක්, පිටි කිලෝ එකක් යොදවනකොට නිමෝම් විදියට, නිමෝම් විදියට හිතන්න මේ මැෂින් එක. අපි හිතමු මැෂින් එක වර්ෂන් තුනේ, වර්ෂන් තුන කියන එකේ දැන් තාක්ෂණික මට්ටම වර්ෂන් 3 කියන එක කියලා. එතකොට ඒක ඒ මට්ටම යටතේ තියෙන මැෂින් එකක්. ඒකට කිලෝ එකක් දැම්මම නිමෝම් විදියට ඒකක, ඔයා හිතන්න ඒකක 120ක් බිහි කරගන්න පුළුවන්. හරි, ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි මේ නිෂ්පාදන සිතේ කියන එකකින් අදහස් කරන්නේ.
තවදුරටත් අපි කතා කරන්න යමු මුලින්ම ඔයාට නිර්වචනය තමයි කියුවේ මොකක්ද නිෂ්පාදිතයක් කියලා කියන්නේ තාක්ෂණය නොවෙනස්ව පවතිනම් යදෝ මහානිමෝම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය අපි කියනෝ නිෂ්පාදන සිටයක් කියලා ඒ පේළිය ඔයා හයිලයිට් කරගන්න මුලින් මේක හයිලයිට් කරගන්න දෙවෙනි පේළිය මෙමගින් පෙන්වනුවේ කිසියම් යදෝම් ප්‍රමාණයකින් ලබාගත හැකි උපරිම නිමෝම් ප්‍රමාණය මම අර කිව්වේ කිසියම් යදෝම් ප්‍රමාණයකින් නේ ඇමරිකන් පිටි කිලෝ එකකින් එහෙම නැත්නම් එක ශ්‍රමිකයෙක් දාලා නේ කිසියම් යදෝම් ප්‍රමාණයකින් එක ශ්‍රමිකයෙක්ගෙන් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය කිලෝ එකකින් බිහි කරගන්න පුළුවන් උපරිම නිමෝම් ප්‍රමාණය ඊට පස්සේ පෙළිය ඇතැම් යදෝම් ඉක්මනින් වෙනස් කළ හැකි අතර සමහර යදෝම් තියෙන පුතේ ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ ඉක්මනින් සපය ගන්න පුළුවන් උදාහරණයක් හිතන්න එහා පිටේ අපි ලොකෝට කතා කරනවා ඉක්මනින් සපය ගන්න පුළුවන් කියන්නේ විචල්්‍ය කියන අර්ථයක් එන්නේ හොඳම උදාහරණය තමයි පුතේ නුපුහුණු ශ්‍රමය නුපුහුණු ශ්‍රමය ඉක්මනින් සපය ගන්න බැරිද ඉක්මනින් සපය ගන්න පුළුවන් ඊට අමතරව අමුද්‍රව්‍ය ඉක්මනින් සපය ගන්න බැරිද ඉක්මනින් සපය ගන්න පුළුවන් එහෙනම් ඇතැම් යදෝම් නේ ඉක්මනින් සපය ගන්න පුළුවන් එහෙම නැත්නම් දාලා තියෙන්නේ ඉක්මනින් වෙනස් කළ හැකි වන අතර ඇතැම් යදෝම් ඉක්මනින් වෙනස් කළ හැකි නොවේ සමහර දේවල් ඉක්මනින් සපය ගන්න බෑ ඒ කියන්නේ ඉක්මනින් වෙනස් කරන්න බෑ අපි ඒවා ස්ථාවර යදෝම් කියලා කතා කරනවා එහා පිටේදී අපි මේ සංකල්ප දෙක ගැන අවබෝධය ගමු මෙලෙස යදෝම් වෙනස් කිරීමේ හැකියාව මත නිෂ්පාදන සිටය කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් ආකාර දෙකකි එහෙනම් මේ කතා කරන්න හදන මේ කතා කරගෙන යන නිෂ්පාදන සිටේ ආකාර දෙකක් තියෙනවා එකක් කෙටි කාලීන නිෂ්පාදන සිටය අනිත් එක දිගු කාලීන නිෂ්පාදන සිටය පුතේ එක අවුද්දක මේ පිරිවැය පාඩම තුල ගොඩාක් ප්‍රශ්න නිශ්චිතයි ඒ කියන්නේ නිර්මාණාත්මක ප්‍රශ්න අඩු අපි ඉගෙන ගන්න ගොඩාක් දේවල් එහෙම් පිටින් මහන් ඉතින් නිෂ්පාදන සිටය ගැන ඔයාගෙන් අහනකොට ඔයා නිෂ්පාදන සිටය හඳුන්වනවා හඳුන්වනකොට මම මේ දාලා තියෙන පොයින්ට් හතරම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ එයා හඳුන්වන්න ඊට පස්සේ මේ නිෂ්පාදන සිටය පුතේ ආකාර දෙකකට බෙදන්න පුළුවන් මොකද කෙටි කාලීන එකයි දිගු කාලීන එකයි නේ අන්න ඒ දේවල් දෙක ගැන ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා පැහැදිලිද ඔයාට සූත්‍රයක් දාලා තියෙනවා සූත්‍රයක් දාලා තියෙනවා q සමානයි q සමානයි ඒ කියන්නේ q කියන්නේ මෙතන නිමෝම් ප්‍රමාණය හරිද නිමෝම් ප්‍රමාණය සමානයි f අකුරක් තියෙනවා f අකුරෙන් කියවෙන්නේ පුතේ ඔයාට පුළුවන් නම් මම ඒක දාලද ආ f කියලා දාලා තියෙනවා සිතය කියලා ඊට අමතරව පුතාට පුළුවන් නම් යටින් මම මේ දේවල් නම් කරලා තියෙනවා ඉස්සෙල්ලම f අකුර ළඟින් සිතය කියලා නේ තියෙන්නේ වරහණක් දාලා ලියා ගන්න රඳා පවතිනවා කියලා රඳා පවතිනවා රඳා පවතිනවා ෆන්ක්ෂන් නිමෝම රඳා පවතිනවා අපි මේ කතා කරන්නේ මොකද්ද පුතේ කෙටි කාලීන නිෂ්පාදන සිටය නිෂ්පාදන සිටය කෙටි කාලීන නිෂ්පාදන සිටය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ එතකොට නිමෝම රඳා පවතිනවා පුතේ කෙටි කාලය තුල තුන්වෙනි පිටේ අපි කතා කරනවා අපි දැන් ඉතින්ට තමයි ඊළඟට ඉස්සෙල්ලම යන්නේ කෙටි කාලය තුල පුතේ අපිට සාධක වර්ග දෙකක් දකින්න පුළුවන් කෙටි කාලය තුල අපිට සාධක වර්ග දෙකක් දකින්න පුළුවන් ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් විචල්්‍ය දෝම් කියන දේ දකින්න පුළුවන් ඉක්මනින් සපය ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් විචල්්‍ය දෝම් දකින්න පුළුවන් ඒ වගේම ඉක්මනින් සපයා ගන්න බැරි ඉක්මනින් වෙනස් කරන්න බැරි ස්ථාවර යදෝම් කියන දේවල් අපිට දකින්න පුළුවන්. එහෙනම් කෙටි කාලය තුල මේ කියන යදෝම් වර්ග දෙකම අපිට දැක ගන්න පුළුවන් වින්දා කෙටි කාලේ නිමවම රඳා පවතින මොහොතේ ටියුට් එකේ දාලා තියෙනවා L කමාවක් K. පුතේ ඇත්තටම මේ L අකුරෙන් මොකද්ද කියවෙන්නේ? L කියන්නේ ඔයා දන්නෝ labor. ඒ කියන්නේ ශ්‍රමය. ශ්‍රමය කියන එක මොන සාධකයක්ද පුතේ අපි එහා පිටේ කතා කරනවා විචල්්‍ය සාධකයක් කියලා විචල්්‍ය සාධකයක් හරි ඉක්මනින් සපය ගන්න පුළුවන් විශේෂයෙන්ම මෙතන මේ ශ්‍රමය කියලා කතා කරන්නේ නුපුහුණු ශ්‍රමය ඒ කියන්නේ ඇත්තටම ශ්‍රමිකයන් කම්කරුවන් අන්නේ සම්බන්ධයෙන්
පැහැදිලිද කම්කරුවන් එහෙම නැත්නම් ශ්‍රමිකයින් නුපුහුණු ශ්‍රමය තමයි මේ කතා කරන්නේ පුහුණුවක් නැති ශ්‍රමය ඉතින් ලේබර් එල්ලකුරෙන් ලේබර් ඒ කියන්නේ ශ්‍රමයක විචල්‍යය කේ අකුරෙන් දාලා තියෙන පුතේ අපි කේ අකුරෙන් හඳුන්වන්නේ ප්‍රාග්ධනය ප්‍රාග්ධනයට කැපිටල් කියලා කියනවා නමුත් මෙතන සිම්බල් එක අරන් තියෙන්නේ කේ අකුර කේ කියන්නේ එහෙනම් ප්‍රාග්ධනය ප්‍රාග්ධනය හරි ප්‍රාග්ධනය කියන්නේ මෙතෙන්දි පුතේ මොන සාධකයක්ද ස්ථාවර සාධකයක් මම මේ දේවල් ටික අතින් දාලා තියෙනවා ස්ථාවර සාධක විචල්‍ය සාධක එහෙනම් කෙටි කාලේන නිෂ්පාදන සිතය මෙන්න අපි ලියලා පෙන්නවා රඳා පවතිනවා නිමවම රඳා පවතිනවා විචල්‍ය දෝම් හා ස්ථාවර දෝම් කියන යදෝම් වර්ග දෙකෙන් ඒ කියන්නේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය කියන යදෝම් එහෙම නැත්නම් සාධක දෙකෙන්ම මෙන්න මේ නිමවම රඳා පවතිනවා කියලා හරොම එහා පිටේ මම දාලා තියෙනවා දැක්විය හැකි වෙනත් ආකාරයක් කියලා මේක දක්වන්න පුළුවන් වෙනත් ආකාරයක් කියලා එහා පිටේ දාලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් බලන්න මේක q රඳා පවතිනවා නිමෝම රඳා පවතිනවා දාලා තියෙනවා v1 කමාවක් v2 කමාවක් v3 කමාවක් හරි එහෙම තියෙනවනේ ඊට පස්සේ තිත්පේලියක් දානවා ඒ කියන්නේ මොකද අපි තිත්පේලියක් දාන්නේ එහෙම තිත්පේලියක් දාන්නේ මොකද පුතේ v4 v5 ඒ ආදී වශයෙන් v කියලා හඳුන්වන්නේ එතන මොකද්ද පුතේ එතන v කියලා හඳුන්වන්නේ ඇත්තරම විචල්‍යය කියන අර්ථය ඒ කියන්නේ අමුද්‍රව්‍ය වෙන්න පුළුවන් ශ්‍රමිකයෝ වෙන්න පුළුවන් ඒ වගේ විචල්‍ය සාධක නේ එහෙනම් v1 v2 v3 අපිට මෙහෙමත් දක්වන්න පුළුවන් ඊට අමතරව අග තියෙන k එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධනයනේ ඒක වෙනස් කරන්න බැහැ කෙටි කාලය තුල අමාරුයි අපිට ඒක හින්දා f කියලා අපිට දක්වන්න පුළුවන් අපි ඒව ගැන වෙනම කතා කරමු. ඔයාලට පේනවා ඇති දෙවනි පිටේ යට ඒ දේවල් සාකච්ඡාවට ලක් වෙනවා. එහෙනම් මේ ආකාර දෙකටම අපිට කෙටි කාලීන නිෂ්පාදන සිතේ දක්වන්න පුළුවන්. පුළුවන් නම් වැඩිපුරම හොඳයි. කියන්නේ දක්වනවා නම් හොඳයි මෙන්න මේ පළවෙනි ආකාරයට. හරිද? ඔය කතා කරේ කෙටි කාලීන නිෂ්පාදන සිතය. පුතේ බලන්න මේක යටින් තව වාක්‍යයක් දාලා තියෙනවා. කෙටි කාලය තුල විචල්‍ය හා ස්ථාවර යනුවෙන් සාධක දෙකම ඇතුළත් වන බව අවබෝධ කරගන්න. කෙටි කාලය තුල විචල්‍යයි ස්ථාවරයි කියන සාධක දෙකම ඇතුළත් වෙනවා. ඔයාලට ඒක හොඳට තේරෙවි. තුන්වෙනි පිට තුල අපි කතා කරනවා කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස. මේ වීඩියෝ එක තුලම ඔයාට ඒකත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දැන් අපි යමු දිගු කාලීන නිෂ්පාදන සිතය. මේ කතා කරේ කෙටි කාලීන එකනේ. දැන් කතා කරමු දිගු කාලීන නිෂ්පාදන සිතය කෙටි කාලය තුල මේ කියන සාධක වර්ග දෙකම තියෙනවා විචල්‍යයි ස්ථාවරයි කියන සාධක වර්ග දෙකම තියෙනවා පුතේ දිගු කාලයට එනකොට මෙන්න මෙහෙමයි නිමවම රඳා පවතිනෝ F අකුර නිමවම රඳා පවතිනවා දිගු කාලයට යනකොට පුතේ ඉක්මනින් සපයා ගන්න බෑ කියලා දෙයක් නැහැ ඒ කියන්නේ වෙනස් කරගන්න බෑ සමහර දේවල් වෙනස් කරන්න පුළුවන් ඉක්මනින් සමහර දේවල් ඉක්මනින් නැත්තම් කෙටි කාලයක් තුල වෙනස් කරගන්න බෑ සපේ ගන්න බෑ කියන දේවල් තියෙනවා නමුත් දිගු කාලයට යනකොට පුතේ නේ වෙනස් කරන්න බෑ කියන දේවල් නෑ සියල්ල වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ සියලුම දේවල් මොන සාධක විතරද ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් කියන්නේ සියලුම දේවල් විචල්‍ය සාධක විතරයි ඒකේ හින්දා පුතේ අපි ඒක ටියුට් එකේ දාලා තියෙනවා v1 කමාවක් v2 කමාවක් v3 කමාවක් තිත්පේලියක් දාලා වරහන වහන්න ඒ කියන්නේ මොන සාධකයේ දකින්න ලැබෙන්නේ නැද්ද ඔයාට ස්ථාවර සාධකේ එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන එක දකින්න ලැබෙන්නේ නැත එහෙනම් දිගු කාලය තුල තියෙන්නේ විචල්‍ය සාධක විතරයි සියලුම සාධක විචල්‍ය සාධක බවට පත් වෙලා තියෙනවා ඒ කියන්නේ ඉක්මනින් සපය ගන්න පුළුවන් සාධක බවට පත් වෙලා තියෙනවා කිවලවල දිගු කාලය තුල සියලු සාධක විචල්‍ය සාධක වන නිසා දිගු කාලය තුල සියලු සාධක විචල්‍ය සාධක වන නිසා දිගු කාලීන නිෂ්පාදන සිතේ තුල දැකිය හැක්කේ විචල්‍ය සාධක පමණි දිගු කාලය තුල ඔයාට දකින්න පුළුවන් වෙන්නේ විචල්‍ය සාධක පමණි පැහැදිලිද ඉතින් අපි ඔය කතා කරේ නිෂ්පාදන සිතය කියන මාතෘකාව සම්බන්ධයෙන් නිෂ්පාදන සිතේ අර්ථ දක්වන්න නිෂ්පාදන සිතේ ආකාර දෙකයි කෙටි කාලීන එකයි දිගු කාලීන එකයි නේ
ඉතින් ඔයාට ඒක ලියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන මෙන්න කෙටි කාලීන සිතය මෙන්න දිගු කාලීන සිතය කෙටි කාලය තුල විචල්‍යයි ස්ථාවරයි කියන සාධක වර්ග දෙකම තියෙන හින්දා මෙන්න මෙහෙමයි සූත්‍රය වෙන්නේ දිගු කාලය තුල සියලුම සාධක විචල්‍ය සාධක හින්දා නේ ස්ථාවර සාධකයක් දක්ින්න ලැබෙන්නේ නැහැ v1 v2 v3 ඒ ආදී වශයෙන් පැහැදිලි නේද आरंभ करमु विचल्ये दोम हा स्थावरे दोम अतर वेनस मोनवाद विचल्ये दोम देन कियवुनाने विचल्ये दोम कियन्ने मोनवाद स्थावरे दोम कियन्ने मोनवाद कियला तमयि मे कथा करन्न हदन्ने विचल्ये दोम कियन्ने मोनवाद स्थावरे दोम कियन्ने मोनवाद वेरियबल इनपुट एकाई फिक्स्ड इनपुट एकाई गेन कथा करन्न यान्ने पुते ओयाट एक लिया गन्नने तियेन्ने वगुवक तियेन्ने अपि इस्सेल्ला लिया गम्मु मुलिम्म विचल्ये दोम पत्ते लियन्न යනු නිමවම වෙනස් කිරීම සමග නිමවම වෙනස් කිරීම සමග නිමවම වෙනස් කිරීම සමග කෙටි කාල සීමාවක් තුළ ඒ කියන්නේ ඉක්මනින් කියන අර්ථය නිමවම වෙනස් කිරීම සමග කෙටි කාල සීමාවක් තුළ වෙනස් කළ හැකි යදෝ වෙනස් කළ හැකි යදෝ මේ නමින් වේ වෙනස් කළ හැකි යදෝ මේ නමින් වේ එනම් පුතේ නිමෝම වෙනස් කිරීම සමග නිමෝම වෙනස් කිරීම සමග කෙටි කාල සීමාවක් තුළ වෙනස් කළ හැකි යදෝ අපි කියන මොනවද විචල්්‍ය යදෝ කියලා මොකද්ද නිමෝම වෙනස් කිරීමත් එක්ක නිමෝම වැඩි කරනකොට බඩු හදන එක වැඩි කරනකොට නේ කෙටි කාල සීමාවක් තුළ වෙනස් කරන්න පුළුවන් යදෝ ඒ කියන්නේ මොන වගේ දේවල්ද පුතේ අමුද්‍රව්‍ය නේ අමුද්‍රව්‍ය ඉක්මනින් සපය ගන්න පුළුවන් ඉක්මනින් වෙනස් කර ගන්න පුළුවන් නපුරු ශ්‍රමය ඉක්මනින් සපය ගන්න පුළුවන් නේ එහෙනම් බඩු හදන එක වැඩි කර ගන්නකොට කෙටි කාල සීමාවක් තුළ ඉක්මනින් සපය ගන්න පුළුවන් ඉක්මනින් වෙනස් කර ගන්න පුළුවන් යදෝ අපි කියන මොන යදෝ කියලාද විචල්ය යදෝ හිතන්න ඔයා ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියලා එතෙන්දි ලී ටික නේ තින්ත ටික ඇන ටික ඔය දේවල් ඉක්මනින් සපය ගන්න බැරිද පුළුවන් නපුරු ශ්‍රමය ගෝලයක් හොයා ගන්න ඕන ඉක්මනින් සපය ගන්න බැරිද පුළුවන් නේ ඒ දේවල් ඔයාගේ විචල්ය දෝම් වෙනවා හිතන්න ඔයාගේ වැඩපල නේ ඔයාගේ වැඩපල හිතන්න ගොඩනගිල්ල ඒක ලොකු කර ගන්න ඕන ඒව ඉක්මනින් කර ගන්න පුළුවන් දේවල්ද පුතේ මැෂින් ගන්න ඕන ඒ දේවල් ඉක්මනින් සපය ගන්න පුළුවන් දේවල්ද ගබඩාවක් හදා ගන්න ඕන ඒ දේවල් ඉක්මනින් සපය ගන්න බෑ කෙටි කාල සීමාවක් තුළ වෙනස් කර ගන්න බැරි දේවල් අපි ඒව තමයි ස්ථාවර යදෝම් කියලා කතා කරන්නේ උදාහරණ දාලා තියෙනවා විචල්ය දෝම් පැත්තේ කියවන්න ඒවානම් අමුද්‍රව්‍ය නුපුරු ශ්‍රමය විදුලිය නේ ජලය ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් යමු ස්ථාවරයේ දෝම් පැත්තට ලියමු යනු කෙටි කාලයේදී නිමවම වෙනස් කිරීම සමග කියන්නේ පැත්තේ කෙටි කාලයේදී නිමවම වෙනස් කිරීම සමග කෙටි කාලයේදී නිමවම වෙනස් කිරීම සමග ඒ කියන්නේ බඩු වදන එක වැඩි කරන කොට කෙටි කාලයේදී නිමවම වෙනස් කිරීම සමග වෙනස් කළ නොහැකි ඒ කියන්නේ ඉක්මනින් සපය ගන්න බෑ කියන අර්ථය වෙනස් කළ නොහැකි දිගු කාලයේදී වෙනස් කළ හැකි දිගු කාලයේදී වෙනස් කළ හැකි දිගු කාලයේදී වෙනස් කළ හැකි යදෝ මේ නමින් වේ දිගු කාලයේදී වෙනස් කළ හැකි යදෝ මේ නමින් වේ කෙටි කාලයේ වෙනස් කරන්න බෑ හැබැයි දිගු කාලේ වෙනස් කරන්න පුළුවන් යදෝ අපි කියනවා ස්ථාවර යදෝම් කියලා. නිමවම වෙනස් කිරීම සමග නිමවම වැඩි කරනකොට නේ කෙටි කාල සීමාවක් තුළ වෙනස් කරගන්න බෑ. හැබැයි දිගු කාල සීමාවක් තුළ නේ වෙනස් කරගන්න පුළුවන් දේවල් කුරණැගිල්ල ඉඩ කඩ ටික, කබඩාව, මැෂින් ටික, ඒ දේවල් ඔයාගේ මොන සාධකද පුතේ? මොන යදෝම්ද? ස්ථාවර යදෝම් උදාහරණ කියලා දාලා තියෙනවා. ගොරණැගිලි, ඉඩම්, යන්ත්‍ර සූත්‍ර, කොන්ත්‍රාත් සේවකයින් ඔන්නෝය ආ ඔන්නෝය කට්ටිය නේ කොන්ත්‍රාත් සේවකයෝ පවා යන්නේ අපේ ස්ථාවර යදෝම් වලට මොකද කොන්ත්‍රාත් සේවකයෝ ස්ථාවරයි කියලා කතා කරන්නේ ඉතින් දැන් බඩු හදන එක අඩු කරමු බඩු හදන එක අඩු කරනකොට කොන්ට්‍රැක්ට් එකට කොන්ට්‍රැක්ට් පීරියඩ් එකකට ගත්ත සේවකයෝ අයින් කරන්න පුළුවන්ද
බැහැනේ මාස 6කට අවුරුද්දකට බඳව ගත්ත සේවකයෝ නේ කට්ටියන්ට පඩි පඩි දීලා තියා ගන්න ඕන ඒව ඉක්මනින් වෙනස් කරන්න බැහැ පැහැදිලි ඒ අර්ථයෙන් තමයි කොන්ත්‍රාත් සේවකින් පවා අපි ස්ථාවරයේ දොම්බලට ඇතුළත් කරන්නේ අනිත් දේවල් නම් යාට පැහැදිලි පුතේ ඊට යටින් මම මෙහෙම කොටුවක් දාලා තියෙනවා තද කළුවක් වරින් කියවන්න මේ අනුව ඔබ විසින් අවබෝධ කරගත යුතු කරුණ නම් ඒ කියන්නේ ඔයා ඔළුවට ගන්න ඕන කරුණ නම් නිමවම අඩු හෝ වැඩි කිරීමේ හැකියාව රඳා පවතින්නේ නිමවම වැඩි කරන්න හෝ නිමවම අඩු කරන්න අන්නේ හැකියාව රඳා පවතින්නේ ඔයාගේ නිෂ්පාදනය වැඩි කරන්න හෝ ඔයාගේ නිෂ්පාදනය අඩු කිරීමේ හැකියාව රඳා පවතින්නේ ඉක්මනින් යදෝ වෙනස් කිරීමට නිෂ්පාදකයාට හැකියාවක් තිබේද යන්න මතයි පැහැදිලි හිතන්න ඔයා මගේ කියපු එක ඔයාට තේරුන්නේ නැතුව ඇති මෙහෙම කිව්වොත් තේරෙයි ඔයා දැනට නිෂ්පාදනය කරන්නේ ඒකක 1000යි මාසිකට හරි දවසකට හරි ඒකක 1000යි කියලා හිතන්නකෝ ඔයාට යන්න ඕනේ ඒකක 5000 කියන මට්ටමට ඉතින් ඔයාට මේක කරගන්න හිතන්න ඔයාලා තාත්ත කියනවා ඒකක 5000ට කොහොම හරි යන්න කියලා නේ ඉතින් කොහොම හරි යන්න ඔයා කියනවා මට ඉතින් අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා දා ගන්න පුළුවන් ශ්‍රමිකයෝ ටිකක් හොයා ගන්න පුළුවන් හැබැයි වැඩපලේ මේ නේ ගොරණගිල්ල තව ලොකු කරන්න ඕන ගබඩා කාමරයක් ඕන තව මැෂින් ඕන ඉතින් ඔය දේවල් මට දවසෙන් දෙකෙන් කරගන්න බැහැ මේව ඉක්මනින් සපය ගන්න බැහැ එහෙනම් ඉක්මනින් සපය ගන්න පුළුවන් වුණා නම් මේ දේවල් අමුද්‍රව්‍ය වගේ නොපුණු ශ්‍රමය වගේ ඉක්මනින් සපය ගන්න පුළුවන් වුණා නම් ඔයාට 1000 ඉඳලා 5000ට නේ ශනිකව ගමන් කරන්න පුළුවන් කෙටි කාල සීමාවක් තුල පැහැදිලිනේ දැන් හොඳට ආයෙත් පාරක් අර වාක්‍ය කියවන්න මේ අනුව ඔබ විසින් අවබෝධ කරගත යුතු කරුණ නම් නිමවම අඩු හෝ වැඩි කිරීමේ හැකියාව රඳා පවතින්නේ විශේෂයෙන් වැඩි කරන පැත්තගෙන හිතන්න රඳා පවතින්නේ ඉක්මනින් යදෝම් වෙනස් කිරීමට නිෂ්පාදකයාට හැකියාවක් තිබේද යන්න ඔයාගේ ස්ථාවරයේ දෝම් ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්ද ඉක්මනින් සපය ගන්න පුළුවන්ද ඒක පුතේ එක් එක් නිෂ්පාදකයා මත තීරණය වෙනවා මොකද මම කිව්වේ සමහර කෙනෙක් මාස 3න් ඒ දේවල් ටික සපය ගත්තා තව කෙනෙක් මාස 6න් ඒ දේවල් සපය ගත්තා තව කෙනෙක්ට අවුරුදු දෙකක් ගියා ඒ දේවල් සපය ගන්න. පැහැදිලි? එහෙනම් එක් එක් නිෂ්පාදකයා මත ඒ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ මොනතරම් ඉක්මනින් සපය ගන්න පුළුවන්ද? කෙටි කාලය තුල බෑ. පැහැදිලි? දවසෙන් දෙකකින් බෑ. කාලයක් යනවා. ඒකයි මේ දීර්ඝ කාලය කියලා කතා වෙන්නේ. කාලයක් යනවා. හැබැයි මේ කාලය දවස් වලින් මාස වලින් වර්ෂ වලින් විශේෂයෙන් අපි කෙටි කාලේ දිගු කාලේ ඉකෝන් වල හඳුන්වන්නේ මේ මුදල්හා බැංකු වගේ පාඩමට ගියාම මාස අවුරුද්දකට වඩා අඩුයි නම් කෙටි කාලයක් නේ මාස 6ක් මාස 3ක් නම් කෙටි කාලයක් ඊට වඩා වැඩි නම් අවුරුද්දකට වඩා වැඩි නම් අපි කියනෝ දිගු කාලය එහෙම නෙවෙයි මේ කෙටි කාලේ දිගු කාලය වෙන් කරගන්නේ මේ පිරිවැය පාඩමේදී ඒක හොඳට තේරෙවි එහා පැත්තේ මාතෘකාවට ගියාම දැන් අපි ආරම්භ කරමු මේ වීඩියෝ එකේ අන්තිම මාතෘකාව කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස. මොකද්ද කෙටි කාලය කියන්නේ? මොකද්ද දිගු කාලය කියන්නේ? ඒක සම්බන්ධයෙන් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. කතා කරමු කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස. මුලින්ම ඔළුවට දාගන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් දිගු කාලය කියලා කියන්නේ පුතේ වර්ෂයකට වඩා වැඩි නම් දිගු කාලය. හැබැයි මේ පිරිවැය පාඩමේ මෙන්න මෙතෙන්දී කෙටි කාලයයි දිගු කාලයයි කියලා එහෙම ඔයා හිතන්න යන්න එපා. එහෙම කිව්වේ මොකද්ද? වර්ෂයකට වඩා වැඩි නම් දිගු කාලය, ඊට අඩු නම් කෙටි කාලය. එහෙම බෙදාගන්නවද? එහෙම බෙදාගන්නේ නැත. මම මේ කාරණේ උඩම අවධානයට කියලා ඔයාලට පොටුවක් තුල දාලා තියෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරමු ෂෝට් රන් එකයි ලොง රන් එකයි අතර තියෙන වෙනස්කම් මොනවාද? විභාගෙට නිතර නිතර අහන ප්‍රශ්නයක් තමයි මේ දෙන්න අතර වෙනස්කම්. පැහැදිලි? ඒකින් ද මේක පාඩම් කරගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න, පාඩම් කරගන්න. මොකද අතිශයින් වැදගත් කොටසක් තමයි මේ කෙටි කාලය හා දිගු කාලය. මුලින්ම ඔයා කෙටි කාලයේ පැත්තේ පුතේ නිර්වචනය ලියාගමු. රතු පාට පෑනින් ලියනවා නම් හොඳයි. ලියන්න මෙහෙම යනු කියලා පටන් ගමුනේ. යනු කිසියම් නිෂ්පාදන ආයතනයක කිසියම් නිෂ්පාදන ආයතනයක මම ලියන ගමන් පැහැදිලි කරන්නම් එක.
කිසියම් නිෂ්පාදන ආයතනයක ස්ථාවර යදවුම් වෙනස් කළ නොහැකි ස්ථාවර යදවුම් වෙනස් කළ නොහැකි ස්ථාවර යදවුම් ටික වෙනස් කරගන්න බැහැ ස්ථාවර යදවුම් වෙනස් කළ නොහැකි විචල්්‍ය යදවුම් පමණක් විචල්්‍ය යදවුම් පමණක් වෙනස් කළ හැකි කාලය වේ විචල්්‍ය යදවුම් පමණක් වෙනස් කළ හැකි කාලය වේ එනම් පුතේ මේ කෙටි කාලයේදී වෙන්නේ මම දෙපැත්තට බෙදා ගන්නම් මේ පැත්තේ කෙටි කාලය මේ පැත්තේ දිගු කාලය ලොง රන් එකයි මේ පැත්තේ ලොง රන් එක මේ පැත්තේ ෂෝට් රන් එක කෙටි කාලයේදී පුතේ මොකද්ද කියන්නේ ස්ථාවරය දෝ වෙනස් කරන්න පුළුවන්ද අනේ යාව වෙනස් කරන්න බෑ එනම් මම මෙහෙම ලියා ගන්නම් ස්ථාවර ස්ථාවර යදෝම් තියනෝනේ ඒවා ඔයාට කොල්ලන්න නැත්තම් වෙනස් කරන්න එහෙම කරගන්න හැකියාවක් ඔයාට කෙටි කාලය තුල නැහැ. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයාලා ඔයාගේ ඔන්න වැඩපළක් තියෙනවා. හරිද? ඔන්න වැඩපළ. වැඩපළ ඇතුලේ මැෂින් 1යි 2යි 3ක් පාවිච්චි කරගෙන ඔයා නිෂ්පාදන ප්‍රමාණය ධාරිතාවෙන් හිතන්න ඒකක 100යි. දවසකට මොනව හරි x කියන භාණ්ඩයකට හිතන්නකෝ x භාණ්ඩ 100ක් නිෂ්පාදනය කරනවා. පැහැදිලිද? ඉතින් ඔයාලගේ තාත්තා ඔයාලට කියනවා 100 නෙවෙයි පුතේ 500ක් නිෂ්පාදනය කරගන්න බැරිද කියලා. එතකොට ඔයා කියනවා මට මේ වගේ දෙයක් ඉක්මනින් කරගන්න අමාරුයි. ඇයි ඒ? මේකේ මැෂින් 3යි තියෙන්නේ. තව මැෂින් ටිකක් දාලා නේ මේ වැඩපළ ලොකු කරගන්න නම් ඔයාට තේරෙනවා මොන සාධක වෙනස් කරන්න ඕනද ඔයාගේ ස්ථාවර යදෝ ස්ථාවර සාධක ඔයා වෙනස් කරන්න ඕන. එහෙනම් කෙටි කාලය තුල ඔයාට ස්ථාවර යදෝ වෙනස් කරන්න පුළුවන්ද? ස්ථාවර යදෝ වෙනස් කරන්න බැහැ. මොනවා වැඩි කරමින් නිෂ්පාදන නිරත වෙන්න පුළුවන්ද? විචල්්‍ය යදෝ විතරයි. එහෙනම් විචල්්‍ය යදෝ පමණක් විචල්්‍ය යදෝ පමණක් ඔයාට මොනව කරගන්න පුළුවන්ද? මෙන්න මේවා වෙනස් කරමින් තමයි ඔයා කෙටි කාලය තුල නිෂ්පාදනයේ නිරත වෙන්නේ. පැහැදිලිද? දැන්ම බලන්න එපා ඊට යටින් අර මං ටියුට් එකේ තුන්ගෙන පිටුවේ යටම් මං බෝල දෙකක් දාලා මේ පැත්තටයි දැම්ම ඒව දිහා බලලා මේක කැපුව නේද මෙතන? එහෙම අර්ථයක් නේ මම මේ කිව්වේ. මොකද්ද මෙතන කිව්වේ? කෙටි කාලයේදී ඔයාට ස්ථාවරය දෝ වෙනස් කරන්න බැහැ. විචල්්‍ය දෝ පමණක් වෙනස් කරමින් නිරත වෙනවා නම් ඔයා මොන කාලෙද ඉන්නේ? කෙටි කාලේ. ආයත් පාරක් නිර්වචන කියවන්න. යම් කිසියම් නිෂ්පාදන ආයතනයක ස්ථාවර යදෝම් වෙනස් කළ නොහැකි විචල්්‍ය යදෝම් පමණක් වෙනස් කළ හැකි කාලය කෙටි කාලය වේ. ලියමු මෙන්න මේ පැත්තේ දිගු කාලය පැත්තේ ලියාගමු. යනු ස්ථාවර යදෝම් පවා ස්ථාවර යදෝම් පවා ස්ථාවර යදෝම් පවා වෙනස් කළ හැකි කාලය ස්ථාවර යදෝම් පවා වෙනස් කළ හැකි කාලය දිගු කාලය වේ. නැත්නම් මේ නමින් වේ. ස්ථාවර යදෝම් පවා වෙනස් කළ හැකි කාලයයි. එහෙම හදන්නකෝ යනු කියලානේ පටන් ගත්තේ. යනු ස්ථාවර යදෝම් පවා වෙනස් කළ හැකි කාලයයි. අර දැක්කනේ මම අර කලින් මෙතන ඇඳලා තිබ්බේ නේ. වැඩපළ තිබ්බා. ඒකේ මැෂින් ප්‍රමාණය 3යි තිබ්බේ. ඒක 10ක් කරගන්න ඊළඟ ගොඩනැගිල්ල ලොකු කරගන්න ඕන. එතකොට ස්ථාවර යදෝම් පවා ඔයා වෙනස් කරනවා නම් ඔයා ඉන්නේ මොන කාලෙද? එතකොට දිගු කාලේ. දැන් ඔයා හිතනවා නම් මේක දැන් ඔයලා තාත්තට කිව්වා, ඔයලා තාත්තා ඔයාට කිව්වා ඒකක 100 නෙවෙයි පුතේ ඒකක 500කට යන්න ඔයාට බැරිද? එතකොට ඔයා කියනෝ මට ඒක ඉක්මනින් කරන්න අමාරුයි. ඒ කියන්නේ කෙටි කාලය තුල මට ඒක කරගන්න බැහැ. ඇයි? ඔයාට වෙනස් කරන්න බැරි සාධක ටිකක් තියෙනවා කෙටි කාලය තුල. ඉක්මනින් සපේ ගන්න බැරි සාධක ටිකක් තියෙනවා. මැෂින් ටික, ගොරනැගිල්ල නේ. ගොරනැගිල්ල ලොක් කරන්න හිතන්න එහා පැත්තේ ඉඳම අත්පත් කරගෙන නේ. ඒක ගොරනැගිල්ල හදන යම්කිසි කාලයක් යනෝනේ නේ. එතකොට මැෂින් ටික ගලලා හයි කරගන්න. එතකොට ඒ සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. ඒක ඔයා මාස වලින් වර්ෂ වලින් එහෙම හිතන්න යන්න එපා. හිතන්න ඔයාට මේ වැඩේ කරගන්න. ඒ කියන්නේ මොන සාධක වෙනස් කරගන්නද? මෙන්න මේ ස්ථාවර සාධක මොනව කරගන්නද? සපේ ගන්න, වෙනස් කරගන්න. වෙනස් කරන්න බෑ බෑ කිය කිය හිටිය මෙන්න මේ ස්ථාවර සාධක ටික සපයා ගන්න ඔයාට අවුරුදු එකක් ගියා කියලා හිතන්න. ඔයාට අවුරුදු එකක් ගියා. එහෙනම් ඔයා අවුරුද්දකට පස්සේ ඉන්නේ මොන කාලෙද? දිගු කාලය තුල. පැහැදිලිද?
ඔයා අවුරුද්දකට පස්සේ ඉන්නේ මොන කාලෙද? දිගු කාලය තුල. ඇයි? ඔයා ස්ථාවර යදෝම් පවා මොනවා කරාද? ස්ථාවර යදෝම් පවා වෙනස් කරා. හිතන්න ඔයාගේ යාළුවම, ඔයාගේ යාළුවම මෙන්න මේ ස්ථාවර යදෝම් ටික. එයාත් ඒ වගේ වැඩපලක් කරගෙන ගියා. එයාත් ඒ ජාතියම නිෂ්පාදනයක් කරගෙන ගියා කියලා හිතන්න. එයාට මෙන්න මේ ස්ථාවර යදෝම් ටික වෙනස් කරගන්න ගියේ හිතන්න මාස 3යි මාස 3යි. දැන් එයා මාස 3න් මොන කාලයේ බවට පත් වෙනවාද පුතේ? දිගු කාලයේ බවට පත් වෙනෝ. ඇයි ඒ? එයා එයාගේ ස්ථාවර යදෝම් මාස 3කින් මොනව කරගත්තද? වෙනස් කරගත්තා. එහෙනම් පුතේ අපි මේක අවුරුද්දකට අඩු අවුරුද්දකට වැඩි එහෙම කියලා බෙදාවෙන් කරගන්නේ නැහැ. දිගු කාලයට අයත් වෙන්නේ ඔයා ඔයාගේ මොන සාධක වෙනස් කරනවා නම්ද, ඉක්මනින් සපයා ගන්නවා නම්ද, ස්ථාවර යදෝම් වෙනස් කරන්නේ කවද්ද ඔයා? ඔයා ඉන්නේ එතකොට මොන කාලෙද? දිගු කාලය තුල. පැහැදිලිනේ කතාව? නිර්වචන දෙක ආයෙත් හිමීට කියවගන්න. කෙටි කාලේ නේ, කෙටි කාලයකින් කිසියම් නිෂ්පාදන ආයතනයක ස්ථාවර යදෝම් වෙනස් කළ නොහැකි, විචල්‍ය යදෝම් පමණක් වෙනස් කළ හැකි කාලයයි. දිගු කාලය කියන්නේ ස්ථාවර යදෝම් පවා වෙනස් කළ හැකි කාලයයි. පැහැදිලි? දැන් අපි යමු දෙවනි වෙනස්කම ගැන කතා වෙන්න. පළවෙනි පේළිය හරි ඔයාගේ බලන්න. දෙවනි වෙනස්කම ටියුට් එකේ මෙහිදී ආයතනෙ මේ පැත්තේ, කෙටි කාලේ පැත්තේ, මෙහිදී ආයතනයේ ස්ථාවර හා විචල්‍ය දෝම් ලෙස සාධක වර්ග දෙකම දැකිය හැකිය. පුතේ හොඳට තේරුම් ගන්න, මේ කෙටි කාලය තුල ඔයාට වෙනස් කරන්න බෑ කියන ස්ථාවර දෝම් පවා තියෙනවලු, වෙනස් කරන්න පුළුවන් කියන විචල්‍ය දෝම් පවා තියෙනවලු. පැහැදිලිද? එහෙනම් කෙටි කාලය තුල පුතේ, කෙටි කාලය තුල අපි ඉන්නේ, කෙටි කාලය තුල, කෙටි කාලය තුල වෙනස් කරන්න බෑ කියන ස්ථාවර, ඒ කියන්නේ යාන් ගොරණැගිල්ල තිබ්බ, මැෂින් ටික තිබ්බ, ඒ දේවල් තිබුණා. ඒව තව ලොකු කරගන්න අමාරුයි යාට නේ. එහෙනම් ස්ථාවර සාධක සහ මොන සාධකද? විචල්‍ය සාධක කියන, විචල්‍ය දෝම් කියන සාධක වර්ග දෙකම, යදෝම් වර්ග දෙකම යාට කෙටි කාලය තුල දැක් ගන්න පුළුවන්. හැබැයි දිගු කාලය බවට පත් වෙනකොට වෙනස් කරන්න බෑ කියලා දෙයක්, වෙනස් කරන්න බෑ කියලා දෙයක් ඔයාට තියෙනවාද නේ? මෙතන නම් ඔයාට ඉක්මනින් සපය ගන්න බෑ කියලා දෙයක් තිබ්බා නේ. එතකොට තාත්තර කියනවා මට මේ බිල්ලිම නේ මීට වඩා ලොකු කරගන්න ඉක්මනින් කරගන්න බෑ. මැෂින් තව හතක් ගෙනල්ලා හයි කරගන්න ඕන, ඒක ඉක්මනින් කරගන්න බෑ. එහෙනම් ස්ථාවර යදෝම් ඔයාට තිබුණා නේ, ස්ථාවර සාධක තිබුණා, ඉක්මනින් සපය ගන්න බැරි දේවල්. හැබැයි දිගු කාලයට පත් වෙනකොට ඔයා මොනවා කරලද? දිගු කාලයට පත් වෙනකොට ඔයා බෑ කියන දේවල් ටිකක් මොනව කරාද? සපයා ගත්ත, වෙනස් කරා. එහෙනම් සියලුම යදෝම් මොන යදෝම් බවට පත් වෙලාද පුතේ? විචල්‍ය යදෝම් බවට පත් වෙනවා. එහෙනම් මම ඒක ලස්සනට රූප දෙකකින් බෝල දෙකකින් යටින් දාලා ඇති. මේ කෙටි කාලය තුල ස්ථාවර යදෝම් සහ විචල්‍ය යදෝම් කියන සාධක වර්ග දෙකම තියෙනවා. හැබැයි දිගු කාලය තුල සියලුම යදෝම් මොන යදෝම් බවට පත් වෙලාද? විචල්‍ය යදෝම් බවට පත් වෙනවා. පැහැදිලිද? ඊළඟ වෙනස්කම ඊට යටින් මේක තුන්වෙනි පේළියට යමු. ඒක ලියන්න නේද තියෙන්නේ? ඒක ලියා ගන්න තියෙන්නේ. ලියමු. මේ පැත්තේ, කෙටි කාලේ පැත්තේ ස්ථාවර යදෝම් වෙනස් කළ නොහැකි නිසා, ස්ථාවර යදෝම් වෙනස් කළ නොහැකි නිසා, ස්ථාවර යදෝම් වෙනස් කළ නොහැකි නිසා ආයතනයේ ධාරිතාවය ස්ථාවර වේ. ආයතනයේ ධාරිතාවය ස්ථාවර වේ. ස්ථාවර යදෝම් වෙනස් කළ නොහැකි නිසා ආයතනයේ ධාරිතාව ස්ථාවර වේ. පැහැදිලි දෙක. හිතන්න ඔයා දවසකට ඒකක 100යි හැදුවේ. ඔයාට බිල්ඩිම ලොකු කරලා තා මැෂින් ගෙනල්ලා හයි කර ගත්තා නම් මේක කීයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්ද? හිතන්න 500ක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හැබැයි ඔයා ස්ථාවර යදෝම් වෙනස් කරන්න පුළුවන්ද? කෙටි කාලය තුල අනේ බෑ. එහෙනම් නිෂ්පාදන ධාරිතාවය මොකද වෙන්නේ? නිෂ්පාදන ධාරිතාවය ස්ථාවරයි, 100ම තමයි ඔයා යන්නේ. එහෙනම් හරි සරලයි නේ පැත්ත. යමු මේ පැත්තට. ස්ථාවර යදෝම් වෙනස් කළ හැකි නිසා මේ පැත්ත ලියන්න. ස්ථාවර යදෝම් වෙනස් කළ හැකි නිසා, ස්ථාවර යදෝම් වෙනස් කළ හැකි නිසා අරක ලියාගත්ත විදිහම ලියමු. ආයතනයේ ධාරිතාවය වැඩි වේ. ආයතනයේ ධාරිතාවය වැඩි වේ. කලින් 100යි නේ, දැන් 500 කියන මට්ටමට යන්න පුළුවන්. ආයතනයේ
නිෂ්පාදන ධාරිතාවය වැඩිවීමක් සිද්ධ වෙනවා. අපි ලිව්වේ කොහොමද? ස්ථාවර යදොම් වෙනස් කළ හැකි නිසා ආයතනීය ධාරිතාවය වැඩි වෙනවා. හරි නේද? දැන් අපිට තියෙන්නේ පුතේ ඊළඟට ලියනවා නම් බොහෝ විට හොඳයි කෙටි කාලීන නිෂ්පාදන සිතේ ලියන්න මේ පැත්තට. දිගු කාලීන නිෂ්පාදන සිතේ ලියන්න මේ පැත්තට. කෙටි කාලීන සිතේ මේ පැත්තට ලියන්න දිගු කාලීන සිතේ අර පැත්තට ලියන්න අපි එක ලියලා දාමු. මම හිතන්නේ එක ටියුට් එකේ print කරලා තියෙන්නේ. කෙටි කාලීන එක ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. Q සමානයි දෙකක් තියෙනෝනේ. රඳා පවතිනෝ නිමවම රඳා පවතිනෝ විචල්ය දෝම් හා කියන ශ්‍රමය හා ප්‍රාග්ධනයේ කියන ස්ථාවරය දෝම් මත එහෙම නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් නිමවම රඳා පවතිනවා මොනවා මතද පුතේ ඒ විචල්ය දෝම් V1 කමාවක් V2 කමාවක් V3 කමාවක් තිප්පේලියක් ඊළඟට අඟට K එහෙම නැත්නම් F අකුර දාන්න පුළුවන් මෙතන F අකුරෙන් කියවෙන්නේ ස්ථාවර යදෝම් කියලා හරිද මේ පැත්තට ලියනකොට ලියන්න නිමවම රඳා පවතින දිගු කාලීන නිෂ්පාදන සිතේ රඳා පවතින සියලුම සාධක විචල්‍ය දෝම් V1 V2 V3 තිප්පේලියක් වරහන වෙනවා සියලුම සාධක විචල්‍ය සාධක මම ඒක print කරලා ඔයාට තියෙනවා දැන් ඔයා හිතනම නම් ඔය ටික තමයි ලියන්න තියෙන්නේ කියලා නෑ පුතේ අනිවාර්යෙන් ඔයාගේ උත්තරය තුල ලියවෙන්න ඕන තව එක කරුණක් තියෙනවා ඒක මේ පාඩම තුල ඉස්සරහට යනකොට ඔයාට හම්බෙන විශේෂ සංකල්ප දෙකක් මේ කෙටි කාලේ නිමවම හැසිරෙන්නේ නැත්තම් තීරණය කරන්නේ ඇත්තරම නිමවම විතරක් නෙවෙයි පිරිවැය පවා හරිද ඒක දැම්ම හිතන්නේ යන්නපා කෙටි කාලේ නිමවම හැසිරෙනෝ නීතියක් අපි ඉගෙන ගන්නෝ ඒකට අපි කියනෝ හීනවන ආන්තික පළදා නීතිය එහෙම නැත්තම් විචල්‍ය ආන්තික පළදා නීතිය කියලත් අපි එයා ගැන ෆුල් වෙනම කතා කරනෝ එතෙන්දී ඒකෙන් ඉගෙන ගමු මම එක print කරලා නැහැ අපි ඒක ඇල ලියාගමු මෙන්න මේ පැත්තේ ලියන්න කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක නිමවම හැසිරෙන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක නිමවම හැසිරෙන්නේ කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක නිමවම හැසිරෙන්නේ හීනවන ආන්තික පළදා නීතිය අනුවයි යන්න හීනවන ආන්තික පළදා නීතිය අනුවයි හීනවන ආන්තික පළදා නීතිය අනුවයි හයිලයිට් කරන්න හීනවන ආන්තික පළදා නීතිය කියන පේළිය හීනවන ආන්තික පළදා නීතිය කියන ටික හයිලයිට් කරන්න එහෙනම් තරේ ඔළුවට ගන්න කෙටි කාලයේ නිමවම හැසිරෙන්නේ ඔන්නෝය කියන නීතිය මත අනිවාර්යෙන් ඔයාගේ උත්තරය තුල ඔය කාරණය ලිවිය යුතුමයි යම් මේ පැත්තට පුතේ දිගු කාලයේ ආයතනයක නිමවම හැසිරෙන්නේ ඒ පැත්ත ලියන්න දිගු කාලයේ ආයතනයක නිමවම හැසිරෙන්නේ දිගු කාලයේ ආයතනයක නිමවම හැසිරෙන්නේ ලියාගන්න මේ පැත්තට පරිමාණානුකූල මම වචන ලියන්න බෝඩ් එකේ පරිමාණානුකූල පරි මා නා නුකූල මයිනු දෙකයි පරිමාණානුකූල ඵල නීතිය ඵල මහා ප්‍රාණ ඵල නීතිය අනුව පරිමාණානුකූල ඵල නීතිය අනුවයි හයිලයිට් කරන්න අන්නේ කිව්ව පරිමාණානුකූල ඵල නීතිය කියන එක එහෙනම් අපි ෆුලි ඉගෙන ගත්තා මොකද්ද පුතේ කෙටි කාලය සහ දිගු කාලය අතර පවත්න වෙනස්කම් ඔය වගේ උත්තරයක් ලියන්න උත්සාහ කරන්න ඔය පැහැදිලිනේ එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් වෙනවා අපි ඊළඟ දවසේ පළදාව එහෙම නැත්නම් නිමවම කියන කොටසෙන් ආරම්භයක් අරගන්න ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා